තමුන්නාසලා අපි ඔක්කොම අද මේ එකතු වෙලා ඉන්නේ විශාල බලාපොරොත්තු පුරෝගෙන අපේ රටේ ඓතිහාසික වෙනසක් කරන්න. අපේ රටේ දේශපාලන ගමන් මගේ වසර 76ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට මාරුවෙන් මාරුවට වලව් කීපයක් හරහා ප්‍රභූ පවුල් කීපයක් හරහා බලය මාරු වුණා. අන්න ඒක වෙනස් කරලා අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට පොදු ජනයාගේ නායකයෙක් ජනාධිපති කරලා පොදු ජනයාගේ පාලනයක් නිර්මාණය කරගැනීමේ අදිස්ථානයෙන් තමයි අපි ගෞරවත් එකතු වෙලා ඉන්නේ. දැන් ඔබ දන්නවා මෙතන මේ රැස්ලයින් විශාල පිරිසක් දැක්කම අද අපි මාතරම රැස්වීම ගණනාවක් කරමින් යන්නේ. දැක්කම අපිට ඔබ අපි හැමෝටම විශ්වාසයක් තියෙනවා ජයග්‍රහණේ නියතයි කියලා. අපි පහුගිය 15 වෙනිදා නාම ජන බාර දීලා 17 වෙනිදා දකුණෙන් පටන් ගත්ත අපේ මැතිවරණ ව්‍යාපාරය පිටංගල්ල මාතර ගාල්ල ප්‍රධාන නගර තුනේ රැස්වීම තුනක් කරලා රට පුරාම ගිහිල්ලා අද මෙතෙන්ට එනකොට තමුන්නාසලාගේ මේ විශාල පිරිසක් එකතුලා ඉන්නකොට ඔබේ තියෙන බලාපොරොත්තුවත් මූණ දකිනකොට අපට සැකයක් නැහැ. 21 ඡන්ද දීලා 22 ප්‍රතිඵල කියනකොට ස්ථිර ලෙසම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරනවා කියන සම්බන්ධයෙන් අපට දැන් සැකයක්. අනුර සහෝදරයා දිනනවා කියන එක සම්බන්ධයෙන් අපිට මේ තහවුරු වෙන ප්‍රධාන හේතුව අපේ රටේ ජනතාව විශාල වශයෙන් ඒක රාශි වෙන එක විතරක් නෙමෙයි. තව හේතුවක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට අපේ රටේ හතුරු කලබල වෙලා ඉන්නේ. අපේ විරුද්ධවාදීන් කලබල වෙලා. ඒගොල්ලන්ගේ කලබලයේ දැක්කමත් අපට පේනවා අනිවාර්යයෙන්ම මේ ඡන්දෙන් අපි දිනන්න යන්නේ කියලා. දැන් හිතලා බලන්නකෝ මේ දවස්වල මොනවද කියන්නේ කියලා. මන්දක දැන් ওই දවස් දෙකකට වගේ කලින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී බොහොම උද්වේග කර දුක හිතෙන කතාවක් කළා. එයා කිව්වා එයා කොහොමද මන්ත්‍රීනේ එයා ස්වාධීන වෙනවා කියලා කිව්වා පාර්ලිමේන්තුවේදී. ඊට අමතරව එයා කිව්වා රනිල් සයිදු එකතු වෙන්න ඕන. රනිල් සයිද් එකතුුනේ නැත්තම් මාලිමාව දිනනවා, අනුර දිනනවා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතය ඉවරයි කියලා කිව්වා. කියන්නේ අරුන් දෙක පිළිගත්ත පාර්ලිමේන්තුවේදී මොකද්ද මේ ඡන්දයෙන් දිනන්න වෙන කවුරුවක්වත් නෙවෙයි අනුර සනක සහෝදරයා ජයග්‍රහණය කරනවා කියලා එයා පිළිගත්තා. පිළිගන්න තමයි කිව්වේ ඒක වළක්වන්න දෙන්නට එකතු වෙන්න කියලා. කාටද? සයිත්ට, රනිල්ට. හැබැයි අපි හිතනවා දැන් ඒක ටිකක් ප්‍රමාද වැඩි. හරියන්නේ නැහැ. ඔබ හිතන්නේ ඒක හරියයි කියලාද? නෑ. අපි ඒගොල්ලන්ට කියනවා මොකද්ද? ඒගොල්ලන්ට අපි කියනවා සයිත් රනිල් දෙන්න වෙන වෙනම ඉල්ලුවක් පරවදයි එකතු වෙලා ඔපරාදයි මේ ඡන්දෙන් අනිවාර්යම ජනතාව මාලිමාව අපේක්ෂකයා අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන්න ලෑස්ති කියලා අපි කවුරුත් කරා. එසයි එකට ඉල්ලුවත් එකයි අපට වෙනම ඉල්ලුවත් එකයි. ඊට අමතරව මම දැක්ක පෞගේ දවසල තව ඔය සමුජන බලයේ කෙනෙක් කියනවා අනුර දිනයි තමයි හැබැයි මාස 6කට වඩා කරන එකක් නැහැ කියලා. ආ. ඉස්සර කිව්ව කොහොමද? ඉස්සර කිව්වේ මාලිමාවට දිනන්න බෑ. මාලිමාව එන්නේ නැහැ. අනුරසනාක සහෝදර දිනන්නේ 103ක් කොහමද දිනන්නේ? සෙනගිටියට ඡන්ද හම්බෙන්නේ නැහැ. ඔහොම තමයි කීකීටි. අපිට දිනන්න බැහැ කිව්ව කට්ටිය දැන් කියනවා අනුර දිනනවා තමයි හැබැයි මාස 6කට වඩා ඉන්නේ නැහැ කියලා. ආ පළවෙනි කාරණේ මොකද්ද? අපි දිනනවා නේද? ආ දිනනවා කියලා පිළි අරන් ඉවරයි. ඒගොල්ල පිළි අරන් අපි දිනනවා කියලා. ඉන්න කාලේ ආ එකක් බලා ගන්න මාස 6ද අවුරුදු 5ද කෙනෙක් බලා ගන්න අපි. හැබැයි අපි දිනනවා කියලා ඒගොල්ල පිළි අරගෙන ඉන්නේ. තව කට්ටියක් කී කියනවා මොකද්ද මේ දවස්වල 22න් පස්සේ මාලිමාව දිනුවම රටේ කලබල වෙනවලු. ලේවැ ගිරින් වෙන්න පුළුවන්. ආ එයාත් මොකද පිළිගන්නේ? එයාත් පිළිගන්නවා 22න් පස්සේ ලංකාවේ තියෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් කියලා පිළි අරන් තමයි ඒක තව කියන්නේ. ඊට පස්සේ කියනවා බයවත් ගන්න හදන ලේවැ ගිරින් වෙයි කියලා. දැන් මෙතනින් අපි සෞතුලින් අපි ආනෝ. දැන් තමුන්නාසල මෙතනට ඇවිල්ලා ඉන්නේ 21 ඡන්ද දීලා 22 වෙනි අනුර සහෝදර ජනාධිපති වුණාම විරුද්ධවාදීන් ටීරියර කරන්න කලබල කරන්නද නෑ කිසි කෙනෙක් කියව නෑ. අන්න හරි. එහෙම අපි හරියට මෙමු. අපිට කිසි කලබලයක් නෑ. අපි මේ ඡන්දෙ දිනලා ඉන්නේ ඡන්දෙන් පස්සේ අනුර සහෝදර ජනාධිපති කරලා අපට ඡන්ද දීපු අයයි ඡන්දෙ නොදීපු අයයි ඔක්කොම එකතු කරගෙන මේ වට්ටපු රට ගොඩනගන. ඒ නිසා අපි අපේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරන ජනාධිපතිවරගෙන් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ගියා කිසිවක් නැති ලංකාවේ සාමකාමීම චන්ද්‍රපතිවලේ සමරන්න අපි කවුරුත් වැඩ කරන්න ඕනේ නැස්ති වෙන්න. එසේ ඒගොල්ලෝ කියන කතන්දර ගණන් ගන්න ඕනේ. මේ දවස්වල බොරු විදිනවා, බොරු පතුරනවා, පච්ච කියනවා ගොඩක්. අපි ගණන් ගන්න ඕනේ නැහැ.
ඒගොල්ලන්ගේ මේ බොරු කියන එකෙන් පැහැදිලෙන්නේ මොකද්ද? මේ වෙනකොට මාලිමාවේ ජයග්‍රහණ ස්ථිරයි කියලා මේ කවුරුත් තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපි ඔබ එකට ලෑස්ති වෙන්න. දැන් ආතන සහෝදරනි මම ගොඩක් වෙලා කතා කරන්නත් බෑ මට තව වැඩකට යන්නත් තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට අපේ කත් එක සහෝදර සහෝදරි ඔබට කරුණු ගොඩාක් කියලා තියෙනවා. ඒ නිසා ගොඩක් පැහැදිලිව ඉච්චලා වෙලා ගන්න ඕනෙත් නෑ. ඔබ කවුරුත් දන්නවා මෙහෙම. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන තමුන්නාස්ලා ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මාලිමාවට ඡන්දයක් දෙන තීන්දුවක් අරන්. එහෙම නේද? රයිට් ඒ තීන්දුව අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මාලිමාව දිනවන්න තීන්දුවක් අරගෙන. මාලිමාවට අලුතෙන් තව ඡන්ද ගොඩක් හදන්න තීන්දුවක් අරගෙන. ඒ නිසා ඔබට කරුණු කියන්න අපට ඕනේ නැහැ. මොකද ඔබ දැනටමත් තීන්දුවක් අරන් තියෙන මාලිමාව දිනවනවා කියලා. හැබැයි තාමත් මේ ප්‍රදේශවල අපේ ගම්වල ඉන්න පුළුවන් මාලිමාවට ඡන්දයක් දෙන තීන්දුවක් ගත්තේ නැති ටික දෙනෙක්. ඔය 10 15 කෙනෙක්. අපි ඒගොල්ලොත් එකතු කර ගන්න ඕනේ. අපි ඒගොල්ලොත් එකතු කරගෙන මාලිමාවේ ජනතා බලය මහා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් බවට පත් කරගන්න. අන්න ඒකට ඒගොල්ලෝ හම්බෙලා කරුණු කියන්න ඕන කරන කරුණු දෙක තුනක් තමයි මම මේ කියන්නේ. ඒක මොකක්ද? දැන් බලන්න මේ දේශපාලනේ තම අවලස්සමයි. අද අපේ රටේ දේශපාලනේ පක්ෂ හොයන්න බැරි වෙලා. කවුරු කොතන හිටියද හොයාගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න කල්පනා කරලා දැන් අපේ රටේ පහුගිය කාලේ තිබිච්ච ලොකුම පක්ෂ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුව. මහින්ද රාජපක්ෂ නැති. දැන් මොකද වෙලා තියෙන්නේ? ලක්ෂ 69ක් ඡන්ද ගත්තු පාර්ලිමේන්තුවේ 3/2 බලයක් හදාගත්තු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නන්නත්තාරයි විසිරලා විනාශ වෙලා ගිහිල්ලා. අර ගමේ භාෂාවෙන් කියනවා නම් හරියට මේක පුවක් වල්ල පොළව ගැහුවා වගේ වීසි වෙලා ගිහිල්ලා තියෙනවා. අද පොහොට්ටුවක් නැහැ. පොහොට්ටුවේ පෙති ගැලවිලා කැඩලා ගිහලා නටුව විතරයි තියෙන්නේ. නටුවේ තමයි නාමල්ලි ඉන්නේ. නාමල් එක කවුද ඉන්නේ? නාමල් එක ලංකාවේ හිටපු ඔය උදායකෙන් ඉන්නේ ජෝස්තන් ප්‍රනාන්දු විතරයි. වෙන කවුරුත් නෑ. ඔක්කොම දාලා. ඉතින් නාමල් මේ චන්ද්‍රල මොකද්ද කරන්නේ? දිනන්න බෑ. මම දැක්ක ඔය මුහුණු පොතේ Facebook එකේ කවුරු හරි post එකක් දාලා තිනවා නාමල්ට ලොකුම තරගේ තියෙන්නේ සීල රතන හාමුදුරුවොත් එක්ක කියලා. අපිත් එක්ක නේ. එසා නාමල් එතනින් ආවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කවුද ගත්තම? අනිත් පැත්තෙන් අපට වෘද්ධව කඳුරු පක්ෂ දෙකක් තියෙනවා. නායක දෙන්නෙක් ඉන්නේ. හැබැයි මං හොඳට බැලුවා මට පේනවා දෙකම එකයි වගේ. කියන්නේ UNP එක්සත් ජාතිපක්ෂ දෙකට බෙදලා දෙපැත්තේ ඡන්දි ඉල්ලනවා. එහෙම නේද? නිකන් දල බලන්නකො. එක පැත්තේ කවුද ඉන්නේ? රයිට්. එක පැත්තක ඉන්නවා එක්සත් ජාතිපක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ. හැබැයි අලියා ලකුණෙන් නෙවෙයි. මොකද ගෑස් ටැංකියෙන්. අලියාත් ඇත්තරලා මිනිහා ඉන්නේ. අනිත් පැත්තේ ඉන්නවා කවුද? අනිත් පැත්තේ ඉන්නවා එක්සත් ජාතිපක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස. මේ පැත්තේ UNP කේ නායකයා අනිත් පැත්තේ හිටපු නියෝජ්‍ය නායකයා දෙක දෙබෙදිලා පොත් හිටපු සෙට් එක උතනට ගිහිල්ලා ගාල් වෙලා අර තක්කඩි හොරු ටික ඔක්කොම නේද මහින්ද රාජපක්ෂත් එක්ක හිටපු 90 ගානක් ගිහිල්ලා රයිල් ගාවට 10ක් 15ක් ගිහිල්ලා සහිත් ගාවට කවුද මේ රයිල්ට හොරා කියලා බැන්න කට්ටියද රයිල් එකේ ඔය අගමැති දිනේෂ් ගුණවර්ධන රයිල්ට පාර්ලිමේන්තුවේදී මූණට කිව්ව හොරා කියලා හැබැයි දැන් ලැජ්ජන්තු රයිල් ගාවට ලයින් මහින්දානන්දලුගමගේ අලුත්ගමගේ කිව්වා රයිල් හිරයනකම් හිරයනකම් මිනිහට නිින්දයක් නැහැ කියලා. දැන් නිින්ද ගිහිල්ලා කොහෙද? රයිල් ගොඩ රයිල් ගාව. කිසි ලැජ්ජාවක් නැහැ. බිලි ලැජ්ජාවක් නැතුව හොරා කියනවා ළඟට ලාගෙන. ඒ පැත්ත. අනිත් පැත්තෙන් ගත්තරක සජිත් එතන ඊට හපා හොඳේ. ඇයි? සජිත් ප්‍රේමදාස අමතකම කරන කාලේ සංස්කෘතික මුදල හොරගම් කරායේ ඒක වංචාකාරක චෝදනා කරපු දලස්සලහක් පෙරමු. ඔකලන් ඉස්සී කියලා. එයා ඉන්නේ කකාවද? දැන් සයිත් ගාව. දැන් සයිත් හොඳයි. ඊට අමතරව අපේ රටේ විල්පත්තු කැලේ කැපුවා කියලා චෝදන ලැබපු රිචඩ් බදුදින් කොහෙද ඉන්නේ? සයිත් ගාව. මේක හොඳට මතක තියාගන්න. විල්පත්තු කැලේ කැපුවායේ පරිසර විනාශ කරාය කියලා විශාල චෝදනාවක් ආපු රිචඩ් බදුදින් සයිත් ගාව ඉන්නේ. ඒ වෙලාවේ ඒකට විරුද්ධ යුද ප්‍රකාශ කරපු සටන් කරන්න ආපු චම්පික රණවක අයත් කින සයිත් ගාව. දැන් පුදුම රටක් මේක. ඒ කියන්නේ විල්පත්තු කැලේ කැපුවයි කියන රිචාඩ්ුත් ඉන්නෝ. ඒකට විරුද්ධ චම්පිකක් තියෙන එක තමයි. ඊට අමතරව ওই පරිසර සංවිධානයක් හදාගෙන කෑ ගහ ගියපු අපි අර ආමුදුරු ආනන්ද සාගර ආමුදුරු උන්වහන්සේත් ඉන්නෝ මෙතන. තලාවේ. මේ දවස්වල අපිට පෙන පෙන යනවා. ඊට අමතරව ලංකාවේ ක්‍රිකට් විනාශ කරේ තිලංග සුමතිපාලය. තිලංග ඉන්නකම් ක්‍රිකට් හදන්න බැරිය. තිලංග බුකිකාරයයි කියලා චෝදනා කරපු අර්ජුන රන්තුන් ඉන්න කාගාවද? සයිත් ගාව. තිලංග ආසිලංගත් එතන දැන් තිලංග යරුජුන දෙන්න එකට ඉන්න කොහොමද පරිදිය නගිනේ නේද කොහොමද රෙදිය නගින්නේ අපට තේරෙන්නේ චම්පිකයි රිෂාඩුයි දෙන්න එකට ඉන්න අත්තලා කොහොමද එහෙම ඉන්නේ හැබැයි එහෙම ඉන්න ඇයි ඒ
හේතුවක් තියෙනවා. හේතුව පැහැදිලි. මොකද හේතුව? හේතුව තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. දැන් අපේ ගම්වල කතාවක් තියෙනවානේ. මහා ගම් වතුර ඇවිල්ලා දෙගොඩ තලා යනකොට නයි මුගටි ගොඩ වෙනවලු එක කොටේට එක දණ්ඩට ජීවිතය බෙරගන්න. අහලා තියෙනවනේ නේද මේක? නයි මුගටි මේකක්ද? මහා ගම් වතුර ඇවිල්ලා දෙගොඩ තලා ගහගෙන යනකොට නයයි මුගටිය දෙන්නම එක කොටේට ගොඩ වෙනවා තරහ පැත්තක තියලා ජීවිතය බෙරගන්න. දැන් ඒ වගේ විශාල මහජන ව්‍යාපාරයක් ඇදිලා එක මාලිමාවත් එක්ක එකතු වෙලා මේ රට වෙනස් කරන්න හොරු එළවන්න මහා දෙවෙන්ත ප්‍රවාහයට සමේක ජයග්‍රහණ කර ගහගෙන යනකොට අන්න බියටපත් වෙච්ච හොරු තක්කඩි දෙගොල්ලොම දැන් එක කොටේට ගොඩ වෙලා එක කොටේකුත් නෙමෙයි කොටවල් දෙකක ඉන්නේ නේ. අරුන්දක කියන්නේ අරුන්දික කියන්නේ ওই දෙකේ ඉන්න එපා එකකට වරෙල්ලා කියලා කියන්නේ නේද? ඒගොල්ලෝ එකට පීනන. එකෙන් පේන්නේ මොකද්ද? අපේ රටේ රට විනාශ කරමු මේ තක්කඩි රැළ පරාජයපත් වෙන දවස වැඩි ඈතක නැහැ. 21 චන්ද ප්‍රතිඵල කියනකොට ඒගොල්ලෝ පරාදයි මාලිමාවේ පැක්ෂික ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය අපට. දැන් ආදරණීය අපේ සහෝදර සහෝදරියෝ දැන් හිතන්නකෝ අපි මාලිමාව දිනවන්න යන්නේයි අපි අනුර සහෝදරය දිනවන්න යන්නේයි. මොකද අනුර සහෝදරය ජයග්‍රහණය කරවලා ජනාධිපති කරවලා ඊට පස්සේ අපිට පරණ ක්‍රමයට මේ තනතුරු දෙක බෙදාගන්නද අපි කට්ටියත් එක්ක? නැහැ. මේ වේදිකාවේ කවුරුවක්වත් නැහැ මාලිමාවේ ආණ්ඩුවකින් තනතුරු ගන්න ආපු කට්ටිය. අපි කවුරුත් නැහැ. අපිට එහෙම ඕන් නැහැ. අපි එහෙම දේශපාලනක් නෙවෙයි කරේ. අපිට ඕනේ මොකද්ද? අපිට ඕනේ මේ වට්ටපුරට හදන්න. සම මේ උත්සාහය වට්ටපුරට හදන්න. අපිට ආණ්ඩුවකින් ගන්න තනතුරු වලට වඩා මේ වට්ටපුරට හදලා ඒ රටේ අපේ ජනතාව සතුටින් ඉන්නව දැකලා අපේ පුංචි මිනා වෙනව දැකලා මැරෙන්න අපිට සතුටුයි. මැරෙන එක අපට සතුටුයි. ওই තනතුරු අපිට මොකක්වත් ඕනේ නැහැ. අපි ඒකට ඇවිල්ලා අපි හැම රටක් හදන්නවා. එහෙම තමයි අපි හදන්නේ. එනිසා තමයි අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොදසල ඉල්ලක්වා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉල්ලක්වද්දී අපේ තේමාවක් දැම්මා. කලිනුත් මම හිතන්නේ කියන්නේ ඒත් මම කියන්න පොඩ්ඩක්. ඒ තේමාව තමයි මොකද්ද? පෝසත් රටක් ලස්සන ජීවිතයක්. අපිට පෝසත් රටක් ඕන. මොන මොකේ පෝසත් රටද? අපිට ආර්ථිකයෙන් පෝසත් රටක් ඕන. අපිට දැනුමෙන් පෝසත් රටක් ඕන. අපිට සංස්කෘතියෙන් පෝසත් රටක් ඕන. අපිට මනුස්සකමින් පෝසත් රටක් ඕන. ආර්ථිකයෙන් පෝසත්, දැනුමෙන් පෝසත්, සංස්කෘතියෙන් පෝසත්, මනුස්සකමින් පෝසත් රටක් අපිට ඕන. එතකොට තමයි ජනතාවට ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඒ දැන් තියෙන කොම් රටක්ද? දැන් තියෙන්නේ බංකොලොත් කරන රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක අපි ජීවත් වෙන්නේ. සමන් කියන්නේ මෙන්න මේ කරුණු ටික අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරිය හොඳට මතක තියාගන්න, ධාරණය කරගන්න, හැමෝටම කියන්න, කල්පනා කරලා බලන්න මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දැන් ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් වට්ටපු බංකොලොත් කරපු රටක. ණය අරගෙන 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 ණය බර මිරිකලා ණය ගෙවන්න නැතුව ණයට පොළු තිබ්බ රටක්. දුප්පත්කම වැඩි වෙච්ච රටක්. දරුවන්ට උගන්න ගන්න බැරි වෙච්ච රටක්. මත්ද්‍රව්‍ය පැතිරිච්ච රටක්. අපරාධ වැඩි වෙච්ච රටක්. මනුස්සකම් නැති වෙච්ච රටක්. දරුවන්ට ආරක්ෂාව නැති රටක්. මේක රටක්ද? මේක ජීවත් වෙන හිතෙන් නැති රටක්. එනිසා තමයි දාලා යන්නේ පුළුවන් තරම් කට්ටි. දැන් රයිල් කියනෝනේ මොකද පොලිම නැති කරා කියලා. රයිල් පොලිම නැති කරා දැන් ලොකු පොලිමක් හදලා මොකද ඒ පොලිම? පාස්පෝර්ට් පොලිම. ඒ වාර්තාව දැන් කිලෝමීටර් 3.4යි දිග. පාස්පෝර්ට් පොලිම හදලා තිනවා. රයිල් කියනෝනේ පුළුවන් කියලා. බොර මොන කරුද? පුළුවන් කිව්වට පාස්පෝර්ට් එකක් දෙන්න බෑ. පාස්පෝර්ට් එක දෙන්න කඩදාසි ටික මේ නැල්ලු. එනිසා පොලිම හදලා තියෙන්නේ පුළුවන් නෙවෙයි යාට. ඒක නිසා අපි කවුරුත් දකින්නේ මොකද? රයිල් වික්‍රමසිංහට මේක හදන්න පුළුවන් කමක් නැහැ. දැන් රට වට්ටලා තියෙන්නේ. හැබැයි ඔබ කල්පනා කරන්නකෝ අපේ රට මෙහෙම වැටෙන රටක්ද? නැහැ. අපේ රට ඇත්තටම බංකොලොත් වුණාට අපි පොහොසත් නැද්ද කියන්නකෝ? සහෝදරවරුනි අපේ රට පොහොසත් මොන වෙයින්ද? ස්වභාවික සම්පත් වලින්, මානව සම්පතින් පොහොසත්. ඔබ හිතලා බලන්න නිකන් කල්පනා කරලා මම ඉක්මනින් කියන්න. අපි දූපතක්. අපේ රටවටේ මහා මූදක් මහා සාගරයක් තියෙනවා. අපේ රටවටේ තියෙන මහා සාගරෙන් ලංකාවට අයිති ප්‍රමාණය කොච්චර ලොකුද? ලංකාවට අයිති ප්‍රමාණය ලංකාවගේ 8 ගුණයක් විශාලයි. ඒ කියන්නේ අපිට ලංකාවගේ 8 ගුණයක් විශාල මහා සාගරයක් තියෙනවා. අපි පොරසත්. හැබැයි ඒක මාළු ටික අල්ලගන්නේ නැහැ. ඒක වෙන කතාවක්. අපිට මේ රටවටේ ඉතාම අලංකාර සුන්දර ලස්සන වෙරළ තීරයක් තියෙනවා. අපි පොරසත්. ඒකෙන් වැඩක් ගන්න නැහැ. අපිට අපේ රටේ මද්ද කඳුකරේ විශේෂ කාල ගුණයක් දේශ ගුණයක් තියෙනවා. මල්ව වෙනවා, පළතුරු වෙනවා, එළවලු වෙනවා. අපි පොරසත්. අපේ රටේ මද්ද කඳුකරෙන් පටන් අරගෙන රට වටේට ගලාගෙන බහින ගංගාවල් 103ක් තියෙනවා. අපි ජල සම්පතින් පොහසත්.
නිල්වලග ගලාබහින් ඔගලන් දිස්ත්‍රිකයාර විපෝසත් ඉළඟට අපේ රටේ අපේ රටේ වැව් 30000ක් තියෙන රට පුරාම වැව් 14000ක් තියෙනවා ලොකු වැව් කෘෂිකර්මාන්තර ගන්න මොන රටේද එහෙම තියෙන්නේ කියන්නේකෝ වැව් 14000ක් අපේ රටේ තියෙන අපි පෝසත් අපි පුල් මුඩේට ගියොත් අපිට තියෙනවා කණිජ වැලේ නිදියක් අපි අනුරාධපුර එප්පාවල ගියාම තියෙනවා පොස්ෆේට් නිදියක් කෑගල්ල කුරුණෑගල තියෙනවා මිනිරන් රත්නපුරේට ගියොත් තියෙනවා මැණික් අපි පෝසත් ලෝකේ සැරම ගම්මිරිස් හැදෙන්නේ අපේ රටේ ලෝකේ සුවඳම කුරුඳු දින අපේ රටේ ලෝකේ රසම තේ හැදෙන්නේ අපේ රටේ සිලොන් ටී අපි පෝසත් හැබැයි මෙච්චර සම්පත් තියෙන පෝසත් රට දැන් බංගලොත් කරලා කවුද බංගලොත් කරේ අපි එරොස් සාක්ෂිර තට්ටු කරලා රැයට බුදියාදි හිතන්න ඕනේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ මෙච්චර සම්පත් තියෙන අපේ රට කවුද බංගලොත් කරේ හැමදාම බංගලොත්ද ඒත් නෑ 1948 අපි නිදහස ලබනකොට ලංකාව ලෝකෙට සත පහක්වත් ණය තිබුණේ අපි ණය නැති ජාතියක්. හැබැයි අද ණය වෙලා ණය ගෙව ගන්න බැරි වෙලා ණයට පොළු තිබ්බ රටක් ලැජ්ජයි මේක ජීවත් වෙන්නේ. 1948 අපි නිදහස ලබනකොට ලංකාව ආසියාවේ ශක්තිමත්ම දෙවැනි ආර්ථිකය. අපි දෙවැනියා, පළවෙනියා ජපානය, අපි දෙවැනියා. අපට යටින් තමයි කොරියාව, මැලේසියාව, තායිලන්තේ, සිංගප්පූරුව, ඉන්දියාව හිටිය අපට යටින්. අපි දෙවැනියා. අද අපේ දරුවෝ යනවා රස්සාවක් හොයගෙන කොහෙද? දකුණු කොරියාවට. හැබැයි එදා දකුණු කොරියාව අපට යටින් හිටියේ. අපි පොසත් රටක්. හැබැයි දැන් මොකදලා තියෙන්නේ? අද ලංකාව ආසියාවේ දුප්පත්ම රටවල් දෙක අතර එකක්. අපි හාන්නේ මෙතරම් සම්පත් තිබිච්ච මෙතරම් පොසත් රටක් ආරම්භයේදී ලොකු ආර්ථිකයක් තිබිච්ච ණය නොතිබිච්ච රටක් ණය බරින් වැඩි කරලා බංකොලොත් කරුවේ කවුද? ඒක අපරාධයක්ද නැද්ද? ඒක අපරාධයක්. මෙතරම් හොඳ රටක් වට්ටපේක අපරාධයක් නම් අන්නේ අපරාධයට කවුද වග කියන්නේ? ඒ අපරාධයට රනිල් වික්‍රමසිංහල වග කියන්න ඕන. මේ රට වට්ටපු අපරාධයට මහින්ද රාජපක්ෂල වග කියන්න ඕන. මේ රට වට්ටපු අපරාධයට සජිත් ප්‍රේමදාසල වග කියන්න ඕන. චන්ද්‍රිකාල ජයර්ල වග කියන්න ඕන. ප්‍රේමදාසල වග කියන්න ඕන. එනිසා ඒගොල්ලෝ තමයි මේක වග උත්තරකරුවෝ මේක වට්ටපේක. දැන් ඒගොල්ලන්ටම දීලා මේක හදන්න පුළුවන්ද? දැන් අපට ඇවිල්ලා ආයෙ කියනවා දෙන්නලු හදා දෙන්න. මේ රට වට්ටපු විනාශ කරමු, ණය කරමු, බංගලොත් කරමු, පාලකෙන්ට මේකයි බාර දෙන්න පුළුවන්ද අපිට හදන්න? බෑ. මොලේ තියෙන කෙනෙක්ට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය රයින් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ එයා කියනවා එයාව දිනෙන්නේ නැත්නම් ගෑස් ටැංකිය පුපුරයිලු. ඉතින් අපිට මොකද පුපුර ගන්න කොහේද? අපිට රුදාවක් ඇහි නේද? එහෙනම් අනිත් පැත්තෙන් මොකද කියන්නේ? අනිත් පැත්තෙන් කියනවා අපෙන් අහනවා පෝලිම් මතක නැද්ද? පෞගේ කාලේ පෝලිම් අපට මතකයි. ඇයි මතක නැත්තේ? හොඳටම මතක අපිට. ඇයි පෝලිම් වල හිටිය ජනතාව අපි ඔබෙන් අහනවා රයින් වික්‍රමසිංහ කවදරි පෝලිමක ඉන්නව දැක්කද? තෙල් ගන්න නෑ, ගෑස් ගන්න පෝලිම හිටියද? කිරිපිටි ගන්න හිටියද? නෑ. කිරිපිටි පෝලිමේ, ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ හිටියේ මේ පොදු ජනතාව. රයින් වික්‍රමසිංහ හිටියේ නෑ, රාජපක්ෂල හිටියේ නෑ, ඇමතුරු හිටියේ නෑ, මන්ත්‍රු හිටියේ නෑ. හැබැයි ජනතාව හිටියා. ඒ නිසා පෝලිම් යුගයේ කාට මතක වුණත් ජනතාවට මතක වෙන්නේ නෑ. අපි අහනවා හැබැයි රයින් ගෑම් මොකද්ද? ඒ පෝලිම් හදපු ආණ්ඩුවේ කට්ටිය දැන් කොහෙද ඉන්නේ? ආ ඒගොල්ලින් රනිල් ගාවනේ. පෝලිං අදපු රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති රනිල් ගාව, ඇමති මණ්ඩලේ රනිල් ගාව. සමේ පෝලිං අදපු සෙට් එක, රට බංගලොත් කරපු සෙට් එක, රට ණය කරපු සෙට් එක ළඟ තියාගෙන අපෙන් අහනවා පෝලිං මතකද කියලා. අපි කියනවා අපට පෝලිමත් මතකයි, පෝලිම හදපු එවුන්වත් මතකයි. ඒ ඔක්කොම එකට තියලා පරද්දන දවස වැඩි ඈතක නෙවෙයි 21 තමයි දිනේ මතක තියාගන්න කියලා. ඒසේ ඒගොල්ලන්ට තමයි රවටන් දෙන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ රැවටිමේ මිනට උදා ගන්න ඕන කම තියෙනවා. අපිට මොකක් තියෙන්නේ? ආදින සෞඛ්‍ය අපි මේ රටේ ආර්ථිකය හදන්න ඕන. කොහොමද? අපි නිෂ්පාදන ආර්ථිකයක් අපට ඕන. අපි රටේ කෘෂි කර්මාන්තය, කර්මාන්ත, දිවර කර්මාන්තය, IT තාක්ෂණ ඔක්කොම පාවිච්චි කරලා අපි නිෂ්පාදනය කළා. අපි ණයට කන ආර්ථිකය වෙනුවට, හිඟා කන ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන ලෝකේ වෙළඳ පොළට. අපි වත්කම් උපයන්න ඕන. අන්නේ සඳහා අපි අපේ රටේ ජනතාව සම්බන්ධ කරගන්න ඕන. ඔබ නැතුව ආර්ථිකය හදන්න බෑ. මේ මාතර දිස්ත්‍රික්ක කොච්චර සම්පත් තියෙනවද? එක පැත්තක මහමුද, අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ තේ කර්මාන්තේ වැඩි ප්‍රමාණයක් තියෙන මේ දිස්ත්‍රික්ක ඇතුලේ සමික සම්පත් ගොඩක් තියෙනවා. ගඟ ගලාගෙන බහිනවා. එනිසා අපිට ඔබ නැතුව ආර්ථිකය හදන්න බෑ. ඔබ එකතු කරන් අපි ආර්ථිකයක් හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අන්නේ ආර්ථික ප්‍රතිලාභ අපි හැමෝටම සාධාරණව ලැබෙන, සාධාරණව ගලා යන ක්‍රමයක්, සිස්ටම් එකක් අපි හදන්න ඕන. එතකොට අපි කවුරු සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. පවුල් කීපයක් නෙවෙයි, මිනිස්සු ඔක්කොම සන්තෝෂයෙන් ඉන්න ක්‍රමයක් අපි හදන්න ඕනකම තියෙනවා. ඔබ ඉතල ගන්නකො අපිට මේ සඳහා මොකද වෙන්නේ? පටන් ගන්නකො
අපි ආණ්ඩුව පටන් ගන්න වෙන ඉස්සලම දිනුල් ජනතාවට සහන දීලා ඕන් ශක්තිමත් කරන්න. දැන් මේ දවස්වල අපට විරුද්ධ බොරු පතුරුන ගොඩක්. මොනවද කියන්නේ? එකක් කියමින් යනවා අපි ආගම් වලට විරුද්ධයි. අපි ආමඳුරන්නේ. අපි ආගම් වලට විරුද්ධයි. අපි බුද්ධ ආගම වලට විරුද්ධයි කියලා කියමින් යනවා. එතකොට දැන් පෞද්ගලිකව මම දැක්කෝ 37 නායක කියනවා මාලිමාවේ ආණ්ඩුවක් ආවොතින් දලදා පෙරහැර නවත්වනවා. තවත් එක්කෙනෙක් අපි නවත්වන කියලා. දැන් අපේ වැඩේ අපි මේ මහන්සිලා ආණ්ඩුවක් හදන පෙරහැර නවත්වන්නද? අපිට මොකද පෙරහැර නවත්වන්නේ? අපි ආසයි පෙරහැරට. පෙරහැර කියන්නේ මොකද්ද? අපේ සංස්කෘතිය. ඉත පෙරහැර තියෙන්න ඕන. පෙරහැර අපි බලන්න ඕන. ඒකට උදව් කරන්න ඕනේ. අපි එන්නේ පෙරහැර නවත්වන්න නෙමෙයි. හැබැයි ඒ ජාති බොරු කී කියන්නේ. ඊට අමතරව දැන් අලුතෙන් කියන්නේ මොකද්ද? ගම්වලට ඇවිල්ලා කියනවා මාලිමාවේ ආණ්ඩුවම සහන කපනවා. මොකද්ද අර දෙන අස්වැසුම දෙන්නේ නැහැලු. ඇයි? අපි කිව්වා ජනතාව සහන මත ජීවත් වෙන එක වැරදි. ජනතාවට තමන්ගේ දෙපයින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් හදන්න කියලා අපි කිව්වා. කිව්වම ඕක ඇවිල්ලා කියනවා වරද්දලා මොකද්ද? දැන් උන්න හදනවලු මාලිමාවේ ආණ්ඩුවල සහන කපන. නෑ, අපේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි. දැන් ওই සහන දෙන්නේ කොහොමද? දුප්පත් ජනතාවට ඔය මොකද්ද අස්වැසුම දෙනකොට සමහර විට ඕන කෙනාට ලැබිලා නැහැ. ඕන නැති කෙනාට දීලා. ඊට අමතරව වද දෙන්නේ නැද්ද ඔකට? වද ගොඩක් දෙනවා. කොහොමද දෙන්නේ? ඕකට ග්‍රාමසික මාත්‍ය හම්බෙන්න ඕන, ෆෝම් කොල්ටික පුරවන්න ඕන, දිවුරුම් ප්‍රකාශ දෙන්න ඕන, ගෙදර ෆොටෝ එකක් ගහලා දෙන්න ඕන, ප්‍රාදේශීයකම් ගවට යන්න ඕන, එතන රස්තියාදු වෙන්න ඕන, ඊට පස්සේ බයෙන්න ඕන, ලැබෙයිද නැති බයෙන්න ඕන, රැස්වීමට වරෙන් කොමෙන්න ඕන, අරකට වරෙන් කොමෙන්න ඕන, පුදුම වදයක් දෙන්නේ මේ. එහෙම දෙන්න ඕනද? නෑ. සහනයක් දෙනවා නම් කොහොමද ඒක ගෞරවාන්විතව අදාළ කරන්න දෙන්න ඕන. අපේ රටේ සහන ලබන කණ්ඩායම් තුනක් ඉන්නවා. දිනුදු ජනතාව, ආබාධ සහිත ජනතාව, වැඩිහිටි පරපුර. එයාට එයා තමයි සහන ලබන්නේ. අපි සහතිකනවා, අපි සහන දෙනවා ඒගොල්ලන්ට. කොහොමද? අපේ ප්‍රතිපත්ති මාලාවෙත් තියෙන මොකද්ද? අපේ ආණ්ඩුවක් හැදුවම ඒ හැමෝටම අපි මාසෙට රුපියල් 10,000කින් ආරම්භ කරන සහනයක් අනිවාර්යෙන් දෙනවා. රස්තියාදු කරන්න නැතුව ගෞරවාන්විත ළඟට ඇවිල්ලා දෙනවා. 10,000ක් දෙනවා. 10,000න් පටන් ගන්න. හැමදාම දෙනවද? නෑ, හැමදාම නෙවෙයි. අපි ඉතා ඉක්මනින් අපට ශක්තිමත් ආර්ථිකයක් හදා දෙනවා දෙපයින් ජීවත් වෙන්න. එතකම් මේක දෙනවා. අපේ ප්‍රතිපත්තිය මොකද්ද? මෙන්න මෙහෙම. ඔය චීන කියමනක් තියෙනවා මෙහෙම. චීන කියමනක් තියෙනවා, මා ඔබට මාළුවෙකු තෑගි කළහොත් ඔබේ කුසගින්න එක වේලකින් නිවෙනවා. මා ඔබට මාළුවල්ලන ක්‍රමය කියා දුන්නොත් ඔබේ කුසගින්න සදහට නිවෙනවා කියලා. දැන් අපි මොකද කරන්න යන්නේ? අපි කරන්න යන්නේ නිකන් කුසගින්නට මොකක් හරි දීලා රවට්ටන්න නෙවෙයි. අපි ජනතාවට ජීවත් වෙන ක්‍රමයක් කියා දෙන්න ඕන. අන්නේ ක්‍රමය කියා දෙනකන්, ක්‍රමය හදා දෙනකන් අපි සහනයක් දෙන්න ඕන. ඒ සහනය අපි ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, බඩුමෙල අඩු කරන්නත් ඕන. කොහොමද බඩුමෙල අඩු කරන්න පුළුවන්? රයිල් වික්‍රමසිංහ බලයට එනකොට වැට් බද්ද මට මතක 112ට තිබුණා. දැන් 18යි. ඒ කියන්නේ තමුන්නාන්සලා කඩේට ගිහලා බඩුවක් ගත්තම 118ක් බදු ගෙවනවා. 118ක් විශාල බද්දක් ගෙවනවා. රයිල් වික්‍රමසිංහ එනකොට ඖෂධ, ආහාර සහ පාසල් උපකරණ වලට බදු ගහලා තිබුණේ නැහැ. හැබැයි රනිල් පාසල් උපකරණ, ඖෂධ, ආහාර වලටත් වැට් බද්ද ගෙවුවා 118ක්. දැන් කොයිපොතක් ගත්තත් අපි 118ක් ගෙවනවා. අපි සාධක කළා මොකද්ද? අපේ ආණ්ඩුව අපි ගොම්ම ඖෂධ, ආහාර සහ පාසල් උපකරණ මත පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම අහෝසි කරනු ලැබේ. ඒක අහෝසි කළ දෙයක්. බදු අඩු කරන, බඩු මිල අඩු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම සහන දෙමින් ඉස්සරහට යන්න ඕන. ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ බර, අධ්‍යාපනයේ බරක් වෙලා තියෙනවා අපිට. අපි සාධකන මොකද්ද? ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ බර ආණ්ඩුව බාර ගන්නවා. අපි අධ්‍යාපන වැඩිපුර මුදල් වෙන් කරනවා. ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනයේ බරින් දෙමාපියන් මුදවාගෙන අපි දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම ආණ්ඩුව බාර ගන්න ලෑස්ති. අපි ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ දරුවන්ගේ අධ්‍යාපනයේ බරක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා සාධක අපිට දෙනවා. ආණ්ඩුව ඉස්කෝලට සල්ලි දෙන්න ඕනේ නැහැ. දැන් අද ළමෙක් දැම්මොත් ඉස්කෝලේට දාන කොට සල්ලි ගෙවන්න ඕන. ඊට පස්සේ මාස්පත රැස්වීමට එන්න කියනවා. ගියාම සල්ලි ඉල්ලනවා, කෙලවරක් නැහැ නේ. පාසලට සල්ලි දෙන්නේ නැතුව ජීවත් ළමයි උගන්නන්න පුළුවන් කමයක් හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අපි කියන මොකද්ද? ඔබේ දරුවාට පදිංචි ස්ථානයේ හෝ සේවා ස්ථානයේ සිට කිලෝමීටර 3ක් ඇතුළත හොඳ පාසලක් ලබා දීමේ වගකීම අපේ ආණ්ඩුව බාර ගන්නවා කියලා අපි ඔබට කියනවා. ඒකට අලුතින් ඉස්කෝල හදන්න ඕනේ නැහැ. දබරට පාසල් ගොඩක් වැහෙනවා. සමහර වෙලාවල ළමයි නැහැ, පාසුවක් නැති නිසා අන්නේ ගමේ තියෙන පාසල්ට අලුතෙන් ගොඩනැගිලි කීපයක් හදලා, විද්‍යාගාරය හදලා, විදුලි බලය වතුර දීලා, පාසුකම් ටික දීලා ගුරුවරු දුන්නට පස්සේ ඒක හොඳ ඉස්කෝලයක් වෙනවා. එතකොට දරුවට ලේසි
පාන්දර නැගිටින්න ඕනේ නේද? ගේ ගාව ඉස්කෝලේ තියෙනවා. එන්න ලේසි. ඊට පස්සේ අර බස් එකට සල්ලි විදන් කරන්න ඕනේ. ජීවිතේ හැල්ලු වෙන. ඒ නිසා එවැනි පාලනයක් අපි නිර්මාණය කරන්න ඕන. සෞඛ්‍ය සේවත් එහෙම තමයි. අපේ ප්‍රමුඛ කාර්යය මොනවද? ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය. ජනතාවට අවශ්‍ය ඔන්නෝ ඒ කාරණා තුන අපි ඇවිල්ලා ඉතා ඉක්මනින්ම ආපු ගමන්ම ඔබට ඒ සහන ටික ලබා දෙන්න, ඔබට ඒ සේවා ලබා දෙන්න අපි ලෑස්තියි. අද සෞඛ්‍ය සේවන මොකදලා තියෙන්නේ? අද සෞඛ්‍ය සේවේ පිරිහිලා. ඒ නිසා රෝහල් වල බෙහෙත් නැහැ. ඒ නිසා අපි අපිට බෙහෙත් ගන්න ගියාම හැමදේම පාමසියෙන් බෙහෙත් ගන්න වෙනවා. පිටින් පරීක්ෂණ කරන්න වෙනවා. විශාල මුදලක් යනවා. අපේ හැම ගෙදරකම ලෙඩ්ඩු දෙන්නෙක්වත් ඉන්නවා. 50 පැන්නම ලෙඩ්ඩු. 50 පැන්නම ලෙඩ්ඩු. බෙහෙත් මත ජීවත් වෙන්නේ. ක්ලිනික් යන උන පරීක්ෂණ කරන විශාල මුදලක් යනවා. ඒක සාධාරණයි. ඒ නිසා පළවෙනි එක මොකද්ද අපි? අන්නේ ඔබට මේ රෝගීන් සඳහා මුදල් වියදම් වීම අඩු කරලා ඔබට ඕන බෙහෙත් ටික පරීක්ෂණ ටික රජයේ රෝග වලින් කරගන්න අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන්න අපි ලෑස්ති. ඒක විතරක් නෙවෙයි සහෝදරනි. මේ ප්‍රතිපත්තියත් වෙනස් කරන්න ඕන. දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ලෙඩ් දුන්න බෙහෙත් කරන ප්‍රතිපත්තිය. ලෙඩ් දුන්න බෙහෙත් කරන. ඕක වැරදි. මොකද්ද ඕනේ? ලෙඩ්ඩු නැති රටක් හදනවා කියන්නේ මොකද? නිරෝගී පරපුරක් සහිත රටක් හදනවා. දැන් අපි අම්මලා තාත්තලා නැත්නම් අපි වැඩිහිටියෝ ඔය 45 50 පන්නම ලෙඩ වෙනවනේ. මොනවද හැදෙන ලෙඩ? ඒව බෝ වෙන රෝග නෙමෙයි. ඔය හෙම්බිරිසාව ගැන බෝ වෙන්නේ. අපිට අපේ වැඩිහිටියන් තියෙන මොනවද? බ්ලඩ් ෂුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ගෑස්ට්‍රයිටිස්, ඊට පස්සේ මොකද්ද? කැන්සර්, බකුගඩු ප්‍රශ්න, හાર્ට් කේස් ඔය ගොඩක් තියෙනවා. ලස්සන නම් වුණාට ලෙඩ ගොඩයි. ඔය ලෙඩ උපදිද්දි හැදෙනවද? උපදිනකොට එකක්වත් නැතුව අපි උපදින්නේ. හැබැයි බෝ වෙනවද? බෝ වෙන්නේ නැත්. හැබැයි අවුරුදු 45 50 වෙනකොට අපි ඔක්කොටම ඔය ලෙඩ තියෙනවා. ඇයි? අපේ සමාජයේ තියෙන මේ සමාජ වටපිටාව හොඳ නැහැ. ලෙඩ වෙනවා අපි. අපේ ආහාර රටාව හොඳ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ආන්දුම මැදිහත් වෙලා ඒවට විසඳුම් ලබා දීලා ජනතාව දැනුවත් කරලා නිරෝගී පරපුරක් හදන්න. අපේ ගෙදර ඉන්න අම්මා තාත්තා අවුරුදු 80ක් වුණත් ලෙඩ නැතු වෙනවා නම් ඒක අපිට ලොකු සතුටක්. අපිට ඒක හොඳයි ජීවිතේට. එහෙම එකක් හදන්න. ඒ නිසා ආහාර, ඖෂධ සහ අධ්‍යාපනයේ බරින් ජනතාව මුදවා ගැනීම තමයි අපේ ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්යය වෙන්නේ. ඒ සාහනය ඔබට ලැබෙනවා. ඒක එකක්. ඊළඟට ඒ විතරක් නෙවෙයි, ඔය ටික කරන අස්සේ අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තවම කක් තියෙන අපිට තියෙනවා. මේ අපේ රටේ ආර්ථික විනාශ කරපු කොරුටි ගල්ලන්නක් තියෙනවා. ඕනද නැද්ද? පල්ලන්න ඕනේ. අපේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරන්න ඕන. මොනවා තියෙන්නේ? එකක් තමයි අපේ මහජන මුදල් හොරා කරන දේශපාලනය. එනිසා අපි මහජන මුදල් හොරා කරන දේශපාලන සංකල්පලා මහජන මුදල් හොරා කරන්න නැති, නාස්ති කරන්න නැති, විනාශ කරන්න නැති පාලනයක් හදන්න ඕන. එහෙම පාලනයක් හදනවා නම් හදන්න පුළුවන් එක බලවේගයයි තියෙන්නේ. ඒක තමයි ජාතික ජන බලවේගයේ මහජන මුදල් හොරා නොකරන පාලනයක් අපි නිර්මාණය කරන්නේ අනිවාර්යෙන්. මොකද අපි කවුරුත් ඇවිත් තියෙන එකට නෙමෙයි. ඊට අමතරව හොරා කපු අයට කට්ටි පයින්න දෙනවද? බෑ. නඩු පවරන්න ඕන, නඩු අහන්න ඕන, නඩු ඉක්මනින් අහන්න ඕන. අහලා වැරදි කාර්ය වෙච්ච හැමෝටම නීතිය අනුව දෙන්න පුළුවන් උපරිම දඬුවම දීලා හොරා කපු හැම සතයක්ම නැවත රටට පවරා ගැනීමට වැඩ කරන්න ඕන. අපි යන්නේ වැඩේ කරමු. හොරා කපුව ගන්න ඕන අපව. ඒ අපේ මහජන මුදල් නේ. නාස්ති නවත්තන්න. ඒකට තව ගොඩක් තියෙනවා. ගොඩක් කියන්න වෙලාවක් නැහැ. මම එකක් දෙකක් කියන්නම්. දැන් ওই පාර්ලිමේන්තු මේ සංස්කෘතිය වෙනස් කරන. ওই පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට අරකට මේකට පෙන්ෂන් එකක් දෙනවෝ නේද? අවුරුදු පැන්නම. ඒක දෙන්න ඕන සහෝදරුනි. නෑ දෙන්න ඕනේ නෑ. ඒක අයින් කරන්න ඕන නේද? අයින් කරන්න. නිසා අපේ ආණ්ඩුවක් ආපු ගාම්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිලට ජනාධිපතිලට හිටපු ජනාධිපතිලට ආර්යවන්ට දෙන විශ්‍රාම වට ප්‍රමය වහාම ක්‍රියාත්මකදී අහෝසි කරනු ලැබේ. ඒක අහෝසි කරනු. ඇයි මේක අසාධාරණයි? දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. අවුරුදු දෙකම ආරයි හිටියේ. රටත් වටතල ජනතා විරෝධය මැද පැනලා ගියා. ඒ කියන්නේ මොකද්ද? වගකීම ඇත්තරලා ගියා. සේවය ඇත්තර ගියා. ගිල්ල රෝමක් ගහලා ආවා. දැන් එයාව බලාගන්නේ කවුද? එයාට ගියේ, එයාට ආණ්ඩුවෙන් ගියක් දීලා, ආණ්ඩුවෙන් ආරක්ෂාව දීලා, ආණ්ඩුවෙන් වාහන දීලා, වාහනට තෙල් ගහලා, ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවලා, රේදුරෙක් දීලා, එයාට පඩි ගෙවලා, ලේකම් කෙනෙක් දීලා පඩි ගෙවලා ඔක්කොම ආණ්ඩුවනේ. කවුද මේ? අවුරුදු දෙකම අර හිටියේ රට වට්ටල පැනලා ගියා, සේවය ඇත්තර ගියා. ඇයියා බලාගන්නේ අපි? දැන් ඕන රැකියාවක් කරන කෙනෙක් සේවය ඇත්තර ගියොත් මගදී එයාට පෙන්ෂන් දෙනවද? මොකුත් හම්බෙන්නේ නැහැ. හැබැයි ගෝඨට දෙනවනේ. නිසා ඒක වෙනස් කරන්න ඕන. දැන් සයිත් ප්‍රේමදාස මතකේ අම්මා මං ආන
සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අම්මව බලාගන්නේ කවුද මේ කාලේ? ඕගොල්ලෝ. ඕගොල්ලෝ බලාගන්නේ. මොකද එයාට ගේදල දීලා තින ආණ්ඩුවෙන් අනිකුත් පාසික ඔක්කොම ආණ්ඩුවෙන් මහජන මුදලින් යැපෙන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රට කොට ගන්න කෑ ගන්න කෙනාට අම්මව බලාගන්න බැරිද අඩු ගානේ? පුළුවන් වෙන්න බැනේ. එනිසා අපි මෙහෙම කරමු. අපේ ආණ්ඩුව ආපු ගමම අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අම්මව නැවත සජිත් ප්‍රේමදාස මහත්තයාට බාර දෙනවා ඔන්න බලාගන්න කියලා. අපිට බැ. හරිද? කමක් නැහැනේ. මෙහෙම කරන්න ඕනේ. තව තියෙනවා. මොනවාද? දැන් ඔය අපේ රටේ දේශපාලනයේ දේශපාලඥයෝ මන්ත්‍රීවරු ඇමතිවරු ජනතාවට ගොඩක් උඩින් ඉන්න ආසයි. පොඩි ප්‍රභූකමක් අරගෙන අපට ගොඩක් උඩින් ඉන්නේ. කිට්ටු වෙන්න බෑ අපිට. ඒගොල්ලෝ නිකන් වෙන බලයක් ආරෝපණය කරන් ඉන්නේ. පොලිසිය වට කරගෙන පොඩි බලයක් ආරෝපණය කරගන්න. ඒක වෙනස් කරන්න ඕන. මන්ත්‍රී හරි ඇමතිර ජනාධිපතිර ගැන කවුද? එයා මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච මහජන නියෝජිත මහජන සේවකයා. ඒ අපේ මට්ටමේ ඉන්න ඕන. එයා උඩගින් ඉන්න පුළුවන් කමක් නැහැ. එනිසා එතෙන්ට එයා ගේන්නවා. දැන් හිතන්නකෝ කල්පනා කරලා. දැන් මන්ත්‍රීලකවට යන්න බෑ අපිට. හැබැයි මන්ත්‍රීල අපි ගාවට යන දවසක් එනවා කවද්ද? ඔන්න ඡන්ද කාලයවම ඒගොල්ලෝ උන්නේ නෝ ගම්මුලට අපි ගාවට ගෙවල් වලට. ඒත් මේ පාර එනවද? මේ පාර නෑ. මේ පාර එන්නේ නෑ. මේ පාර එන්න බයයි. මේ පාර එන්නේ නෑ. බය වෙන්න එපා. හැබැයි ඉස්සර ආවා. ඡන්ද කාලට එනවා. ගෙදරට එනවා. නෑකම කියන් එනවා. යාළුකම කියන් එනවා. ගමේකම කියාගෙන එනවා. ඇවිල්ලා ගෙදර තියෙන කැඩිච්ච පුටුවෙත් වාඩි වෙනවා. බංකුවෙත් වාඩි වෙනවා. කුස්සියටත් එනවා. කුස්සියට ඇවිල්ලා මොකද වංගෙඩියෙත් වාඩි වෙනවා. කිරමණෙත් වාඩි වෙනවා. පොඩි එකවක් වඩා ගන්න උගේ හොටොත් තුරලා සාක්කුව දා ගන්නව නේද? ඒ කාලේට පුදුම ආතල් තියෙනවා. මරු ආතල් කාලයක් ඒක. ඒ නිසානේ අපි ඒ කාලේට කියන්නේ අපායේ ඉන්ටර්වල් කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා අපට ආතල් දෙදීන්නේ. හැබැයි දිනුවට පස්සේ ඡන්දය අරන් ගියාම තින් අල්ලන්න බෑ පුතාලව. ඒගොල්ලෝ උඩ ඉන්නේ. කිට්ටු වෙන්න බෑ. ඕක වෙනස් කරන්න ඕන. දැන් ජනාධිපති කෙනෙක් තනකෝ. ජනාධිපතිට නිකන් ආමන්ත්‍රණ ගන්න බෑනේ. කොහොමද? ගරු ජනාධිපති කියලා තමයි මුලින් ලියුවේ. නමුත් අපි සිංහල භාෂාව හොඳටම දන්නවා නම් ගරු කියන වචනේ යාට ගැලපෙන්නේ නැහැ. ඇයි? කෙනෙක්ගේ නම ඉස්සරහා තනතුර ඉස්සරහා ගරු කියලා දානවා නම් එයා තමන්ගේ තනතුරට රැකියාවට වැටුක් නොගෙන සේවය කරන්න ඕන. කිසියම් තනතුරක් ගරු සේවයක් වෙන්නේ මොකක් වුණොත්ද? ඒ සේවයට වැටුක් ගන්න නැත්තම්. දැන් ඔයගොල්ලන්ගේ ගම්වල ඇති මරණදාන සමිතිය. සභාපති කෙනෙක් ඉන්නවා ඒකේ. සභාපතිට පඩි ගෙවනවද? නැහැ. එනිසා අපි මොකද කියන්නේ යාට? අපි යාට කියනවා ගරු සභාපති අයියා සේවාවක් කරන පඩි ගන්න නැතු. ජනාධිපති එහෙම නෙවෙයිනේ. පඩිත් ගන්නවා, ගෙවලුත් තියෙනවා නේද? වාහනක් තියෙනවා, තොගයක්, ඔක්කොම ජාති ගන්නවා. ජනාධිපති නිලනවසල් ගොඩක් තියෙනවා. කොළඹ එකක් තියෙනවා, නූර් එකක් තියෙනවා, නූර් එළිය එකක් තියෙනවා, යාපනයේ තියෙනවා, බදුල්ලේ තියෙනවා. හැමතැනම නිල නිවාස පුදුම එකක්. අපි නම් මොකද කොළඹ ගෙදරක් ඉතුරු කරලා ඉතුරු නිල නිවාස සියල්ලම පවරගෙන අපි ඒවා අපේ රටේ සංචාරක ව්‍යාපාර දිනු ගන්න යොදවන්න කැමැත්තෙන්. ඒ විතරක් නෙවෙයි ආමන්ත්‍රණය වෙනස් කරන්න ඕනේ. කොහොමද? ගරු කිව්වා මුලින්, ගරු මදි වුණා, අතිගරු කිව්වා ඊට පස්සේ නේ. අතිගරු ජන අතිගරු කිව්වා. ජේ.ආර්. ජයවර්ධන කාලේ අතිගරුත් මදි වුණා. යට යා උතුමාණෝ කිව්වා. මතකද ඔයාලට? අතිගරු ජනාධිපති උතුමාණෝ උතුමාණෝ වුණා. ඊට පස්සේ ප්‍රේමදාස උතුමාණෝ හරිගියේ නැහැ. ප්‍රේමදාස ශ්‍රීමතාණෝ වුණා. හරිද? මතකද? ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ශ්‍රීමතාණෝ වුණා යා. එතකොට යාගේ නෝනලා නෝනලා ආර්යාව වුණා. අපිට ඉන්නේ භාර්යාව, ඒගොල්ලන්ට ඉන්නේ ආර්යාව. මේ දස්සල ආර්යාව කරකිනවා සහිත් මහත්තයාගේ. එයා කරකිනවා. එයා මොනවද අර වාඩි වෙනවා, මූලාසනේ වාඩි වෙනවා. සහිත් මහත්තයාවත් හැදෙන පිස්සු වුණා රටට කියලා නිම ගන්න බැරි හොඳේ පරිස්සමෙන්. හරිද? ඒකනම් කරගන්න එපා කියලා හැමෝටම. මන් දැක මෙලන්දි පින්තූරයක් දාලා තිනෝ. ආර්යාව ගිහිල්ලා පැලයක් ඉඳලා වතුරුවක් කරනවා. දහරානිපත වැස්සේ උඩ ඉහළගෙන පැලේට වතුරුවක් කරනවා. හත්වලා. ඕ ආර්යාව. ඒගොල්ලෝ આવොත් එහෙනම් මේක හැදෙන විකාරේ අපිට හිනහවලා මැරෙන්න වෙන හොඳේ. ඒ නිසා ඒක කරගන්න එපා කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ ආර්යාව වුණා. අපි වෙනස් කරමුද? මොකද කියන්නේ? වෙනස් කරමු. කවුද වෙනස් කරන්නේ? මේ මාසේ 21 දිනේ ඔගොල්ලෝ මේ මාසේ 21 ගිහිල්ලා මාලිමා විශ්තර කතර ගැවුවොත් එහෙම ඔයගලන්ට නෝ ජනාධිපතිරෙක් කවුද? උතුමාණෝ නෙවෙයි, ශ්‍රීමතාණෝ නෙවෙයි, ජනාධිපති සහෝදරයෙක් අපි හදමු. අනුර කුමාර දිසානායක සහෝදරයා කවුද? සර්කන් දුන්නේ සහෝදර කියලා කියන. එහෙම කෙනෙක් අපි හදන්න ඕන කම කියලා. එහෙමයි මේ එක වෙනස් කරන්න ඕන කම. ඒ නිසා අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය අලුත් කරන්න ඕන, වෙනස් කරන්න ඕන. වරප්‍රසාද අහෝසි කරන්න ඕන. කාර්බොමිට් අයින් කරන්න ඕන. හැබැයි කාර්බොමිට් අයින් කරන කාටද? മന്ത്രിලට විතරයි. නමුත් අපි දන්නවා රජයේ සමාන සේවා තියෙනවා. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලන්ට රජ සේවකින් ඒගොල්ලන්ගේ සේවයට අනුව ඒගොල්ලන් සහනයක් දෙන්න කාපමිටක් දුන්නට කමක් නැහැ. මොකද ඒගොල්ලෝ රට සේවයක් කරනෝනේ. മന്ത്രി වරුද්ද බෑ. ඇයි ඔක් ගත්තොම විකුණ ගන්නවා. සමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා අපි අපේ රට ගොඩනගන්නවා.
ඒකට අපි හැමෝම ඒකට අත්කල් බඳ ගන්න ඕනකම තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න මේ සමාජය අපිට ජීවත් වෙන දෙයක් නෙවෙයි සහෝදරුනි. මේක ඉතාමත්ම විනාශකාරී සමාජයක අපි ජීවත් වෙන්නේ. මේ සමාජය අපේ දරුවන්ට ආරක්ෂාව නැහැ. අම්මලා තාත්තලා දරුවෝ ඉස්කෝලේ ගියාම ටියුෂන් ගියාම ඇරලන්නයි ගේන්න යනවද නැද්ද? යනව පිටිපස්සෙන්. ඇයි ඒ? බයයි තනියෙන් එන්න. මං අහන්නම්කෝ. ඕගොල්ලන්ගේ දරුවෝ ඔය පාසල් ගිහිල්ලා ටියුෂන් ගිහිල්ලා ගෙදර එන්නේ විල්පත්තු කැලේ හරහාද? නෑනේ. ඔන්න විල්පත්තු කැලේ හරහා එනවා නම් බයක් වෙනවා. මොකද ඔකේ අලි කොටි වලස් වෙන්නෝ බේර ගන්නවා. නෑ මේ නගරේ හරහා එන්නේ. එහෙනම් අපේ දරුවන්ට ආරක්ෂා නැත්තේ කොහෙද? අපේ දරුවන්ට ආරක්ෂාව නැත්තේ මිනිස්සු අතර. අපි බය කාටද? අපි බය මිනිස්සුන්ගෙන් කරදර වෙයි කියලා. අපේ කාන්තාවන්ට ආරක්ෂාව ගෞරවය නැත්තේ කොහෙද? මිනිස්සු අතර. අපි බය අපේ නංගිට, අපේ දරුවට, අපේ දුවට කරදරයක් වෙයි කියලා මිනිස්සුන්ගෙන්. ඒක තනිතර මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි. මේ හදපු සමාජයේ හැටි. ඒ නිසා දරුවන්ට ආරක්ෂාව නැති, කාන්තාවන්ට ගෞරවය ආරක්ෂාව දෙකම නැති රටක් අපට හදලා තියෙනවා. අපරාධ වැඩි වෙච්ච රටක් අපට තියෙනවා. මත්ද්‍රව්‍ය පැතිරිච්ච රටක් අපට තියෙනවා. ඔබ දැකලා තියෙනවද? අපේ රටේ මත්ද්‍රව්‍ය අපේ රටේ හදන්නේ නැහැ. පිට රටින් ගේන. හැමතැනම පැතිරලා තියෙනවා. අපේ දරුවෝ ගොදුරු වෙනවා මේකට. කවුද කියන්නේ මත්ද්‍රව්‍ය? ඔය පොලිසිය මහතුරු මත්ද්‍රව්‍ය අල්ලන හිටපු ගමන්නේ. හිටපු ගමන් අල්ලනවා. කිලෝග්‍රෑම් 100යි 150යි 200යි. ටීවී එකේ පෙන්වන ගොඩ ගහලා මෙන්න මෙච්චර ඇල්ලුවා කියලා. ඔබ දැකලා තියෙනවද කවදාක්වත්? මත් කිඩෝ කිලෝග්‍රෑම් 100යි 150යි 200යි අල්ලන හැබැයි කවදාක්කාරී ගෙනාවු කෙනා අල්ලලා තියෙනවද? ගෙනාවු කෙනා අල්ලලා නැහැ. හොඳට ඉතල බලන්නක මුළු ජීවිත කාලෙතම මත්ද්‍රව්‍ය ඇල්ලුවාට ගෙනාමිනිය අල්ලලා නැහැ. එයා හුවෙන්නේ. ඇයි ඒ? පොලිසිය අසමත්ද නැහැ. පොලිසිය අපේ පොලිසිය තාම දක්ෂයි. ඉතම කාර්යශූරයි. හොඳ අත්දැකීම් තියෙනවා. හැබැයි කිසියම් අපරාධයක් කරලා ඒ අපරාධේ පොලිසිය මහතුන්ට අල්ලන්න බැර නම් ඒ අපරාධ කළ දෙන්නේ කවුද? ආණ්ඩුව. අපේ රට මත්ද්‍රව්‍ය කියන්නේ ආණ්ඩුව සම්බන්ධ කට්ටිය, ජාවාරම්කාරයෝ. සමහර ටීවී නාලිකාකාරයෝත් ඉන්නවා. ඔය අපිව පරද්දන්න හදන කට්ටිය. ඒගොල්ලෝ තමයි මේ වැඩ කරන්නේ. ඒ නිසා එහෙම රටක අපි ජීවත් වෙන්න මේක වෙනස් කරනවා. තේන් සමහම කියන්නේ අපිට රෑ බොවිච්චලා. අපි නිසා වෙනසක් කරනවා. මොකද්ද? අපි අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හදන්න ඕන. කෝසත් රටක් හදන්න ඕන. ලස්සන ජීවිතයක් අපට තියෙන්න ඕන. අපි කවුරුත් සතුටින් ජීවත් වෙන්න ඕන. දැන් සතුටින් ජීවත් වෙන්නේ නැහැ. අපි සතුටින් ජීවත් වීම සඳහා මහන්සිලා අන්තිමට සතුට දකින්න කලින් මැරලා යනවා. එමනේ අඩිගානේ අපි අපේ දරුවන්ට හොඳටක් හදන්න ඕනකම තියෙනවා. ශක්තිමත් ආර්ථිකයක් හදලා ණයටක බේරලා අපි කවුරු සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව අපි කවුරු සතුට ජීවත් වෙන රටක් අපි හදන්න ඕනකම තියෙනවා. අපේ සංස්කෘතිය උත්සව දින සින්දුවක් අහලා ගීතයක් රසවිඳලා නාට්‍යයක් බලලා චිත්‍රපටයක් බලලා කවුලි කට්ටියත් විනෝද ගමනක් ගිහිල්ලා ගෙදර පැදුරු පාටියක් දාලා සතුටෙන් ඉන්න ආස නැද්ද? එහෙම රටක් අපි හදමුද නැද්ද? හදමු. හදන්න පුළුවන්. අන්න එකට ප්‍රතිපත්ති තියෙන, ඕනකම තියෙන, කැපවීම තියෙන, ආදර්ශෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ඒක තමයි ජාතික ජනබලවේගය. ඒකට ඉතාම දක්ෂ නායකත්වයක් තියෙනවා. ඒ නායකයා තමයි අනුර කුමාර සානායක සහෝදර නිසා අපි අනුර සහෝදරගේ නායකත්වයෙන් ඔහු ජනාධිපති කරලා මේ රට ඉතා ඉක්මනින් අපේ දෑත් වලින් හදන්න ඕන. අන්න එක වෙනින් අපි කවුරුත් එක්ක අත්තල් බැඳගන්න ඕනකම තියෙනවා. අත්තල් බැඳගෙන අපි කවුරුත් එක්ක තව තව ජනතාව එකතු කරගෙන හැමෝටම කතා කරලා විශාල මහජන ව්‍යාපාරයක් හදමු. කිසිවෙකුට පරද්දන්න බැරි, කිසිවට අපව හරවන්න බැරි මෙරට ගොඩනගන්න සමත් වෙච්ච දෙවැන්ත මහජන ව්‍යාපාරයක් හදලා අපි කවුරුත් එක්කෙන් 21 වෙනිදා චන්දපොලට යන්න ඕන. චන්දපොලට ගිහලා ගන්න චන්ද පත්‍රිකාව අතට. ඒක ටිකක් දිග වැඩි. නම් 39ක් තියෙනවා. පටල ගන්න එපා. අපි හරියටම හොයාගමු. හරියටම චන්ද පත්‍රිකාවේ මැද්දේ තියෙනවා අපි හොයන නම. නම මොකද්ද? අනුර කුමාර දිසානායක. ලකුණ මොකද්ද? ආ ජයග්‍රහණේ ලකුණ මාලිමාව. ඒ නිසා අපි හරියටම අනුර කුමාර දිසානායක මාලිමාව ඉස්සරහා කතරේ ගහලා අපි මේ ජයග්‍රහණේ කොටස් කරුම් බඩපත් වෙන්න වැඩ කරන්න ඕනකම තියෙනවා. මනාප ගහන්න යන්න එපා. ඔය සමර්ථන 1 2 3 ගහන්න කියලා එහෙම නැහැ. අපිට මනාපෙන්න පුළුවන් ද හොරුන්ට? අපි හොරුන්ට මනාප නැත. අපි මනාප කාටද? මාලිමාවට විතරයි. ඒ නිසා අපට වෙන මනාප නැහැ. අපි රයිල්ට මනාපත් නැහැ, සහිත මනාපත් නැහැ. අපේ මනාපේ තියෙන්නේ මාලිමාවට. ඒ නිසා මනාප මොකක්වත් තෝන්නේ නැහැ. ඡන්ද පත්‍රිකාව ගත්තා, තන හොයාගත්තා, නම හොයාගත්තා. නම අනුර කුමාර දිසානායක, ලකුණ මාලිමාව. මාලිමාව ඉස්සරහා කතරේ ගහලා ඡන්ද දීලා කොලේ නමල පෙට්ටියට දාලා එන්න. පස්සෙන් ගට ප්‍රතිඵල කියනකොට ප්‍රවෘත්ති වෙන මොකද්ද? මාලිමාවේ අපේක්ෂකයා, ජාතික ජනබලගේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර ඇත කියන ප්‍රවෘත්ති වෙන නිසා අපි හැමදෙනාම එකතු වෙලා ඡන්ද එකතු කරමු, ඡන්ද හදමු. ඡන්ද හදලා අපි
වාර්තාවක් යන්න ඕන. මේ ඡන්දෙ මොකද්ද? අපේ රටේ ජනාධිපතිවරණයකදී අපේක්ෂේ ජනාධිපති අපේක්ෂ ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතයෙන් කිසියෙකුට කඩන්න බැරි වාර්තාවක් කියලා වැඩිම ඡන්ද ප්‍රතිශතයෙන් අපි ජනු සහෝදරය දිනවන්න ඕන. ඒකට අපි මාතර දිස්ත්‍රික්කෙත් එකතු වෙන්න ඕන, එකතු වෙලා මේ ජයග්‍රහණය අත්පත් කරගන්න ඕන කොහොමද? එම කිවි මම අවසන් කරන්න කැමති. අවසන් කරන කෙනා මට පොඩි පණිවිඩයක් දුන්න කියන්න. පණිවිඩයක්. ඒ මොකද්ද? අද මේ රැස්වීමට මම එන්න හිටියේ නැහැ. මම ඇත්තට බදුල් යන්න හිටියේ. මම බදුල් යන්න පිටත් වෙලා හිටියේ. අපි අමු සහෝදරය පොඩ්ඩක් ලෙඩ වෙලා. පෞද්ගලස්ල ගොඩක් මහන්සි වුණා, නිදි මැරුවා. ඒ නිසා ලෙඩ වෙලා උණ හැදිලා අද උදේ වෙද්දී පොඩ්ඩක් වැඩි. අපි දොස්තර මාත්‍ර බලලා කියලා තිබුණා මේ මොඳ නැහැ. ඒ නිසා එක දවසක් අනිවාර්යෙන් විවේකයෙන් ඉන්න ඕන කියලා. එක දවසක්. ඒ නිසා අපි කල්පමාර අද යට විවේකයක් දෙන්න. අපිට අමු සහෝදරය ආරක්ෂා කරගන්න ඕනද නැද්ද? ආරක්ෂා කරගන්න ඕන. ඒ අපිට වටනවද නැද්ද? වටිනවා. ඒ නිසා අපි යට විවේකයක් දීලා ඒවා ආරක්ෂා කරගන්න නිසා අද මෙතෙන්ට එන්න බරුණාට කවුරුවක්වත් අමනාප වෙන්න එපා. අපි මෙහෙම කරමු. කොහොමද? අපි මෙහෙම කරමු. 21 වෙනිදන් පස්සේ අමු සහෝදරය ජනාධිපති වෙලා ජනාධිපති හැටියට මෙතෙන්ට ගෙනලා රැස්වීමක් තියමුද? තියමු. එහෙම රැස්වීමක් තියෙන නිසා අද එන්න වෙන්නේ නැහැ කියලා කනගාටු වෙන්න කවුරුත් තරහ වෙන්න එපා. මං ආවේ ඒක නිසා. මගේ රැස්වීම කැන්සල්ලා මං ආවේ නිසා, ඔබ වෙනුවෙන් නිසා. අපි කවුරුත් එකතු වෙලා අනු සහෝදරය අද නිදහසේ හිටපුවායි පොඩ්ඩක් විවේක ගත්තාවේ. හෙට වෙනින්ද වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ආයි මාත්‍රම් සහෝදරය එනවා. ඔබට බලන්න පුළුවන්කම තියෙන නිසා අපි කවුරුත් එකතු වෙලා අපිට යුතුකමක් තියෙන වගකීමක් තියෙන මේ රට වෙනස් කරන්න, මේ දුෂ්ට පාලනය වෙනස් කරන්න ඕන, මේ කුරුළු පාලනය වෙනස් කරන්න ඕන, වසර 76ක මේ සාපරාධී පාලනය වෙනස් කරන්න ඕන. අනිත් අපි හැමෝම එකතු වෙලා මාලිමාවට ඡන්ද දීලා මාලිම ජාග්‍රහණය කළා. මාලිමාවේ නායකයා, මාලිම අපේක්ෂකයා අනුර සනක් සහෝදරයා ජනාධිපති කරවන්න ඒ සටනට, අපි මහජන පාලනයක් හදන ඒ සටනට ඔබ හැමදෙනාගේම ශක්තිය ධෛර්යය ලබා දෙන්න, දායකත්වය ලබා දෙන්න කිල්ලීම කරමින්, ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සබ ගන්නවා. මාලිමාවට ජය වේවා, අනුර සහෝදරට ජය වේවා, ඔබ හැමදෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.